අපේ රටේ ඉතිහාසයේ බිහිවෙච්ච විශාලතම බහුජන ක්‍රියාකාරීන්ගේ සංවිධානය අද දවසේ අපි ගොඩනගා ගත්තා ආණ්ඩුවේ මර්ධනයට එරෙහි වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව හැටියට ඒ එකමුතුව 60 දවසේ සිට මේ රටේ සිදුවෙන මර්ධනයට එරෙහි සියලු ක්‍රියාමාර්ගවලට මැදිහත් වෙනවා ඒ වගේම ආණ්ඩුවේ මර්ධනයට එරෙහි අනපනත් පරාජය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මැදිහත් වෙනවා 60 වෙනකොට ස්ටාලින් සහෝදරයාව PCR පරීක්ෂණයකට ලක් කරලා හැබැයි ලෙඩක් හැදිලා තියෙනවා නම් ඒකටත් ඔක කියන්න ඕන දැන් ආණ්ඩුව වහාම අනිද්දා වෙනකොට එළියට දාන්න ඕන දුමින්ද නාගමෝ සහෝදරයාව PCR පරීක්ෂණයට ලක් කරලා අනිද්දා වෙනකොට එළියට දාන්න ඕන පැහැදිලිවම කොරන්ටයින් නීතිය අවභාවිතා කරලා තියෙනවා ආණ්ඩුව දේශපාලනිකව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ බලය ප්‍රයෝගික කරගෙන කැතයි ලැජ්ජයි ආණ්ඩුවට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අධිකරණයට පවා අපහාස කරමින් මර්ධනේ නම් ඉස්සරහට ගෙන්නේ මර්ධනයට විරුද්ධව අපි ළඟත් තියෙනවා වැඩපිළිවෙලක් හොඳයි අපි හැප්පිලා බලමු ආණ්ඩුවේ ඒකාධිපති මර්ධනයේද දිනන්නේ මහා ජන මතයද කියන එක මේ එකතු වෙන ගොන්න හරහා අපි මේ ආණ්ඩුවේ ගමන සමහරක් වෙලාවට අවසන් වෙන්න පුළුවන් ඒ නිසා අපි තාමත් ඕනෑකමින් ආණ්ඩුවට කියන්නේ මේ මර්ධනය වහාම නවත්තන්න මේ මහා ජන විරෝධී කටයුතු වහාම නවත්තන්න මහා ජන විරෝධී කටයුතු වෙනුවෙන් හඬ නැගීම මෙල්ල කරන්නට ආවොත් ආණ්ඩුවට පාඩමක් ඉගෙන ගන්නට වෙනවා කියන කාරණේ මතක් කරනවා පොහොර ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් උරුබුක්ක නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රමාණවත් පොහොර නොලැබීම අධ්‍යාපන අයිතීන් අහිමි වී යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් මෙයට එක් වුණා. පවුලේ පවුලේ කට්ටිය බෙදාගෙන රට විනාශ කරමින් ඉන්නවා එක පැත්තකින් කොරෝනා වසංගතය පාවිච්චි කරලා ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන්ම ජනතාවට රැස් වෙන්න තියෙන අයිතිය කතා කරන්න තියෙන අයිතිය නිදහස විනාශ කරලා දානවා වගාවට තියෙන පෝර ටික නැති කරලා විතරක් නෙමෙයි ආණ්ඩුව පෝර ටික ඉල්ලන්න තියෙන නිදහසත් නැති කරලා තියෙනවා අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය ඒ අයිතිය ගැන කතා කරන්න තියෙන නිදහසත් අද පාගාදමමින් තියෙනවා කුරුණෑගල ඇහැටවැව ප්‍රදේශයේදීද අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා ඉතා බරපතල විරෝධයක් ආණ්ඩුවට පැනනගිලා තියෙන මොහොතේ ආණ්ඩුව කොරෝනා නීතිය අවභාවිතා කරමින් ඒ ජනතාවගේ අයිතිය මර්ධනය කරන්න මේ වෙනකොට උත්සාහ ගනිමින් ඉන්නවා දැන් ওই කොළපතේ ඉන්න නෝන මහත්තුරුන්ට මේක පේන්න පුළුවන් හරි ශෝග්ගයන් ටික කියලා මේ වගේ වී කරල්ලෙන් නැ මේ ගොජර අද මේව මර්ධනය කරන්න මොකක්වත් වැඩ පිළිවෙලක් නැ පෙරදිනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද මහනුවර නගරයේද විරෝධතාවයක් පැවැත්තුවා ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු මේ වන විටත් බලහත්කාරයෙන් අනීතිව නිරෝධායනයේ යෙදී සිටින සියලු දෙනා මුදා හැරීම සඳහා ගුරු විදුහල්පතිවරුන්ගේ මේ වැටු විෂමතා ප්‍රශ්නය ඇතුළත් ගැටලු විසඳන ලෙසත් රජයට බලපෑම් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග තුනක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කළ තිබෙනවා. හෙට පෙරවරු 7ට ආරම්භ වෙන ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නියුතු සියලුම ගුරු විදුහල්පතිවරුන් ඉන් ඉවත් කරනවා. දිගින් දිගටම මර්ධනයේ කැඳ සභාපති වජිරා බේවර්ධන මහතා සඳහන් කළේ උද්ඝෝෂණ වලට එරෙහිව රජයේ ගත් පියවර ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව අපකීර්තියට ලක් කර ඇති බවයි තුන්වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කියන කාරණය දිහා බැලුවහම ඒක යටපත් කරන්න බෑ කිසිම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකුට හෝ වෙනත් චක්‍රලේඛනයක් මගින් යටපත් කරන්න කිසිදු හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි දැක්කා මේ රටේ මාධ්‍යවේදීන්ටත් හිරිහැර කරමින් ඔවුන්ගේ කැමරාවලටත් පහර දෙමින් දරුණු ක්‍රියාවලියක නිරත වුණා. දැන් වහාම මේ ගැන කමිටුවක් පත් කළ සොයා බැලීමක් කරන්න එහෙම නැත්නම් ලෝකේ ශ්‍රී ලංකාව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා.